ග අකර අංක හාය ප්‍රශ්නපත්තරේ. ප්‍රශ්නපත්තර තියන දුවල පුතාලා ප්‍රශ්නපත්තරේම පිළිතුරු ලියන්න. ප්‍රශ්නපත්තරේ නැති අය ආලගේි පොත්තේ කොටසක්වෙන් කරලා තියන ව ප්‍රශ්නපත්තර කරන්න එතන අංක හාය කියලදා ගන්න අකු අංක හාය පළවෙනි පත්්‍රයේ කියල ලියා ගන්න අංකදාලා පිළිතුරු ලියන්න ප්‍රශ්නපත්තර නැති අයි ද. ප්‍රශ්නපත්තර අංකහාය පළවෙනි පත්්‍රය අංකදාලා නිවැරදි පිරිිතුරු අංකය පමණ කියන්. ත නිවැරදි පිරිිතුර පමණ කලියන්. පේපරිකතිය නය පේපරැකීම කරන්න එකේ ඉඳන් අටදක්වා ප්‍රශ්න ටික් අකුර අංකහය හමින් බහුවර්න්න ප්‍රශ්නපත්තරේ පොත බලන්න නැතුව පිළිතුරු බලන්න නැතුව තනියමම කරන්න.

තිනේ ද වෙනවා හරි එහෙනම් සාකච්ඡා කරමු පහත එක්කෙක් වාකයෙහි ඉරියෙන්දි කොටසේ අඩත්ථය නිවැරදිව දැක්කෙන වරණය තමයි තෝරන්න කියන්නේ එතකොට දැම් මෙතනෙද අපි මේ ප්‍රශ්න දාලාතියනෙ නවම්මහි නඹවලල්ලකින පාඩමින් මේ පාඩම සඳහන් සියලු වචන දීවරභාෂාවෙන් කියන වචන සහ සාමාන්‍ය ව්‍යවහාරය වචන මෙව පාඩංකරගන්න ඕනේ හනිද පාඩමේ තියෙන වචන ටික පාඩං කර ගත්ත හම මානවද්‍යෙන් පාඩම නැතිකොටසුත් මෙතින්ට උතු ද ලතින ඉඩිගහන්න දී ලනෙවේ අතිරේකාණ පිළිතුරුවල තියනෙනවා හැනිද හරියත්තුව කියන්නේ කාල ය අත්තුව කියලා කියන්නේ පපුත්තේ දීවට භාෂාවෙන් දීවට බස්වහරෙන් කාල ගුණය කියන්න. හනිතකොට වර්ෂාව කියනෙ එකට මොක්ද පොත්තේ තිබ. කෝඩය නේද කෝටය කියලා තිබුණි හරි වාරකන් කාලේට මුහුදේ මාඩියාව රළුවේ මාරියාව කියල කිව්වේ ර මාරියාවකිව්වෙ රල හරාව කාලයටම වලාල කාලේයැයි දීවරයා වහරයි හරාව කාලය ඇැනෑ පුතේ මේ හරාව කාලයේ කියලකිවේ සුබ්භ කාලයට හනිද ඕ හරාව කාලය කිව මතක තියාගෙන සුබභ කාලයට වාරකන් කාලය කියලා කියනෙ මුහුදු නොයන කාලේ තමයි වාරකන් කාලේතකට වාර්කන් කාලයට මුදු යන්න ඇති කාලි දීවරයට අවාසි සහගත තත්ත්වයක් තියනෙ. සුභ කාලය කියන්නේ හරාව කාලේයට. ජාලියෝ යුහු සුළුව සියකාර්යහි නිරතවන්නට වූහදැල. දැල් අදින්න ජාලියෝ කියල කිව දැල් අදිින්නෝ. තොට දීවරයා කියන්න අපි කෙව්ල කියලා කියන එක පොතේ තිබ්බෙ නැහැ දීම් කෙව්ල ගැන දීවරයා ඒ වගේ මසුම් මරන්නට නට්ට නට්ටමා කියලා වෙබාර වෙනව දීවර බස්සිෙන්. ඇතකට ජාලියෝ කියලා කියන්නේ දැල් අදින්නෝ.ෝඩ කෝඩේව නේසි ෝබර්ෂාව. ඕ කාල ගුණයට යත්තුව කියනවා මොහුදුරලට මාර්ියාව කියනවා සුළඟ කියනෙකට මෝද සුලං කියෙනවා මුහුදේ ට ගොඩබිමට හමන සුළඟට මෝද සුළං කියෙනව දීවර බස්සලි ඒ වගේම කෝඩේ සුළං කියලා තියෙනවා ගොඩ සුළංවලට එහෙම ව්‍යවහාර කරනවා තොන මෙතනෙදි පිළිතුර තමයි කෝඩය කියන්න වර්ෂාව. හරි හයිනං අට දක්වා දිල්කි පුතාමට පිළිතුරු දෙන්. මාඩතුංග මනිදසය සිංහල භාෂාවට මහඟු මෙහෙවරක් කළ ඕබිත්වතෙකි කියන එක හයටංක දෙක බහෝස්ෘතයක කියලා කියන පුතේ බොහෝ ඇසූ පිරූතෙන් ඇත්තෙක් කියන එක. හනිද රස්සකාමියක කියැන රසේ ඇල්ම ඇතිකරවන්නේ කියන අදහස ගන්න පුළුවන්. හරි හත් දෙස බස රැස උදෙසා කැපවී කටයුතු කිරීම පිළිබඳ හැඟීම ඔහු තුළ ඔරෝපනය වූයේ සිය පියාගේ බලපෑමිණි කවරු ගැනද මේ කියන්නේ මාරතුන්ග මොනිදස මහතා අප පිළිබඳනේද ආරුඩ ආරුඩ කියෙ නැගවුණුත් නගාගත් කියන අදහස තියනවා. අවතීරණ වෙනව කියන්න අප අවතීන සම්ප්‍රාප්තියන පැමිණෙන නල් අවතීරණ. ඒළඟට ආරෝපණය කියෙනව නැන්වීම ඔසවා එැබීම ඉස්සීම කියන අදහසට. නිද පැරණි සිංහල පොතපත සංස්කරණය කල්මින් ඒවාට විවරණ ගොඩක් හොඳ විවරන සැපවීම කුමාට තුන්ගයන්ගේ සාහිත්‍ය සේවාවෙහි ප්‍රබල, අගයක එතකොට අටටෙන්නේෙ තුන විවරණ විවරණ කියලා කියන්න විවරණය කරනවා කිය පැහැදිලි කරනවා නේද විස්තර කරනවා කියන එක. විකල්පයක් කියන් විකල්ප විකල්පයක් කියන යමක් වෙනුවට යොදාගන්න පුළුවන් වෙනත් දේකට අපි කියනවා විකල්පයක් කියන. අනිද අනුමාන කරනවා කියනෙ අනුගේ හේතුවක් අනුව යම්කිසි දෙයක් සිතාගැනීම තේරණය කිරීම සැක කියන එක අනුමාන කියෙන වචනේ. අද හස්සනෝ අටට තුන. එහෙනම් එකට දෙ තුනට හතරට හතර පහට දෙ හයට දෙ හතටක්ක අටට තුන ඊළඟට නමයයි දහයයි කරන්න බලන් ඉක්මනින්ම. මට නමේට සහ දහයට පිළිතුරු ලබා දෙන රණුගේ කුමාටතුංග පඩිවරයා ඕ අසිරිමත් කවිශක්තියක් ඇත්තෙක් ද වීල. නේද අසිරිමත්. තොර නමේටෙන්න්නේ දෙවෙනි පිරිිතුර. තර්කානුකූල කියනෙ තර්කයට අනුකූලව කියන එක නේද අමරණීය කියනෙ නොමෙරෙන කියනා දහස ඇතුළත්වෙනවා සම්ප්‍රදායානු ගත සම්ප්‍රදායට අනුගතව. හරි දහය රණුගේ කුමාට තුන්ගයන් සවභස සගරාව ප්‍රකාශයට පත් කළේ හෙළබසේ ස්වීයත්වය නේ ද්ේකම ස්වී අත්වය සුරකීම උදෙසාය තමංගිකම සොඩහලබසී තියන සවත්වය සොඩකීම උදෙසාය අකණ්ඩත්වේ අකණ්ඩ භාවේ පරමාර්තය පරම අඩතේ බලාපොත්තුව පරමාර්ථයකෙන බලාපොරොත්තු. වාචාර්තය වචනී තියන අඩතය, වචනයෙන් මතුවන අරථය එතකොට හෙලබස්සේ තිනම් සිවීඇත්වය ස්වාධීනත්වය අපිකම තමංගිකම ඇසුරිකීම දෙසක් කියෙන අන්දහස ගන්න පොළුවන්ගතුට දයට හතරවෙෙන පිළිතුර. එකොලහේ ඉඳන් විස්ස දක්වා කරන්න කෝබලන්න පේපර එක නොමැති දුවල පුතාල ඉන්නවද ඒ අතුස්සන් බලන් පේපරි එක නැති අයි ද්ට පත්‍රකට්ටලේ ජනනිටනේ හරි එ අයට එෙනන් තාව පොඩි වෙලාවක් දෙන්නම් දියන්නත් ඕනෙ නිසා පිළිතුළු හරිතා චූටි වෙලාවක් දෙන්නම් එන. මොපෙපරික තියෙනයට වේග්ගෙන් කරන්න පුළුවන් වෙන්නෝ හරි. පිළිතුරු ලබා දෙන්න ශාලුක යහ පලවනගේ කොළහටමකක් දෙන්නේ. සිස යහපස් සිසුහු දෙගුරුන්ට ගරරති යහපස් සිසුහු දෙගුරුන්ට ගරු කරති දොහ නිලියා නිලියක් දක්ෂ ලෙස රංගනයක නිරත වූවාය දහතුන මිනිස්හරි මිනිසෙක් උදෑසන කුඹුරටයන් දාහතර ඔ එහුනකතේ අපට භික්‍ෂූහු අපට අවවාද අනුශාසනා කරති පහළව ඕ ඇදහැලේ දියඇල්ලවේ ගෙන් පහලට ඇදහැනේ දාසය ඕ දෙමාපියෝ දරුවන් සමග පාසලට ඇති දාහත රීතිී හෝ පරීක්ෂණයට භාචනය වෙති. දට දරුවෝ දරුවෝ අනාගත පුරවැසියෝ වෙති. දහනමය බබලති තාරකාවෝ රාත්‍රී අහසේ නිවි නිවී බබලති මිස්ස ආවේයෙන අ ළුවෙක් නිලියක හාවේදිකාවට ආවේය හ. ගොඩක් හොඳයි පුතේ සියල්ලම නිවරදිීන ශාලක ගොඩක් හොඳයිය හොඳළමය. හරි ඒ ළඟට සෑම පදයකම අක්ෂර විඥ්්‍යාසයෙන් නිවැරදිව ඉදී ඇති වරණය තෝරන්න කියනු ටිකක් හිතල බලලා හොඳින් හිතලා පිළිතුර ගන්න බලන්න. විසි එක ඉන්න මිසිතුුණ දක්වා පමණක් කරන්න. ඔවුපුතේ හරි දෙන්හෙන වෙලා ඉතින අපි සාකච්ඡා කරමු විසි එකට පිළිතුරමකක් ද ප විසයකට පුතේ තවන්වෙනි පිළිතුර තමයි නිභාෂනය වෘතිය වෙරල හනිද තුර පුද්දේ ව්‍යවහාරය ලේඛනය නිවැරදි වලල්න්න කියනකොට පලවෙනි ලායන්න මොනලා යන්න වෙන්න ඕේද විතනතින් ලයන්න මුඩුදජ ලායන්න වෙන්න ඕනේ. හනිද පිළිකෙව් මුඩුදජ ලියන්න. නේද ආහිනම් පරිශීලනය කියනකොට දන්තච නයන්න වෙන්න ඕනේ. එහෙනම් විසි එකට තුන්වෙනි පිළිතුර. විසි දෙකටෙන්නේ. විවරණේ පුහුණුව සංස්කරණය නිවරදී. පරිහරණය කියෙනකට මුරදජනයන්න පරිනාමේ මුඩුදජනායන්න නිදර්ශනය දන්තජනායන්න එන්න ඕනේ අභිමානය කියනකොට මහප්‍රාණබියන්න එ ඕනේ අභිමානය නේද. වර්තමාන අල්පප්‍රාණතයන් කටෝර් රලු තද කියන අදහස්සතියනවා කටෝර නිවරදී. පාරිභාෂික කියනකන් නිවරදී කිසි අම් විෂයක් සඳහා දාළ වචන පාරිභාෂික කියන්නේෙ නේද. එදක නිවැර දෙහෙන විසි දෙකට පලවෙනි පිළිතුර එතකට විසි තුනට ඕ හතරවෙනි පිළිතුර ප්‍රබන්ධ කරණය ප්‍රතිඵල සංස්කෘත ඔවඥානයේ කියනකට දන්තජනයන්න එන්න ඕනේ. නේද සංවිධානය මහාප්‍රාණදායන්න සැලකිල්ල සැලකිල්ල කියෙනකුට දන්තජ ලයන්න එන්න ඕනේ. පරිපූර්ණ මුදදජනයන්න එන්න ඕනේ. න විසි තුනට හතර. විසි එකට තුන විසි දෙකට එක විසි තුනට හතර. ඊළඟට අපිට තියෙනෙ ගොඩාක් වැදගත් ්‍රශ්නයක් වාක්‍යයට ඉතිවලින් තමයි කරන්න තියෙනෙ පහත සඳහා වාක්‍ය තුරින් නිවැරදි වාක්‍ය තෝරා යටින් ඊඩක්කාඳන්න තියෙනවා. හනිද ආමේටික කරමු බලන්න ඉක්මනින් හෙන ඉක්මනින් ගෙන හොඳට හිතල බලල කරන්න . මෙතන හතක් තියෙනවා ඕහතෙෙන් හතම ගන්න උත්සාහ කරන්න හරි කරම් බලන තනියමු කරන්න ඕනි හරි දැන් වෙලා ඇත්ති නේද පුත අපි සාකච්ඡා කර මුොද තව ලියෙන ඉන්නවද. කොත්තාමත් ලියන දුවල පුතා ලත උත්සන්න බලන්න. සදිවිතරදලි අන ක්මනට පිළිතුරක් ගන්න පුතයෙනවා අපහිෙනම් සාකච්ඡා කරම වැඩිපුර පේපස් කරගන්න පොළුවන් ඉක්මණින් කරෝ රි දැහිනම් වෙලාව ඇති. හරිද ආහිනම්ටිකට මට පිළිතුරු ලබා දෙන්න. சனாரா පහத்து සந்தහන් வாக்க්‍ය அத்தன் நிவரதி வாக்க්‍ය தோற யட்டிங இராக்கந்தன்ன தேமையா. விசிහத்தரு. කෙනෙක් රෝපවාහිනිය බලති කියන වාකෙන වරද. නෙද කෙනෙක් යන නිතෙ බහුවචන. එනං ආක්‍යාතය අවසානක්‍රියාව බහ වචන වන්නනි ැ මේ ප්‍රශ්ණවලට පිළිතුරඩියන්න කොට. මේ කෙනෙක් සමහරආයෙක් මේව නිත්‍ය බහුවචන. ඒ නිතේ බහවචන පදවාක්‍යක කතරූ විදිහට යෙදුන් හමාක්‍යාතේ බහවච්චන වෙන්නෝනිි කියල අවබෝධයක් ති තියෙන් නඕනේ හැනිද දැහදන්න එපා වැරදිනන් රතුපෑනින් තමයිව සටහන් කරගන්න ඕනේ. හනිද ඒ වගේම තමයි නිතේ බහවචන ඒ කාර්ථයක් ප්‍රකාශන විදිට ඒ අයෙක් කියල යෙදුනොත් එහෙම නේද. ොට අයෙක් කියල යදුනොත්ත එහෙමඒවාපි ඒ වචනින්. උදියන්න ඕනේ හ දේවගේවා එක් කෙනෙක් වේගීම් දුව තකොට එක්කෙනෙක් කෙනෙක්කිවට මෙතන එක් කෙනෙක් නතුර ඒකාර්ට පැහැදිලිවම මෙක් කෙනෙක් කියල පැහැත් මේ හැඟවෙනවා. ඒවගේවැදි අවසානක්ත්‍රාව ඒක වචනයෙන් වවා නමුද දැම් කෙනෙක් නිතේ බහවචනයි එන රපවාහිනය බලෙති වෙන්න ඕන කවරෙක් දහම් අසයිදකල ඒක වචන වෙන්න බෑ අකවරෙක්කෙනෙ නිත බහවචන අක්‍යාතය බහවචන වෙන්නන. සමහර පුවත්පත් නොබලන්නේය වෙන්න බෑ නොබලන් නෝය? කියලා බහෝ වචන වෙෙන්ඩෝනි. එකොට ඇත්තමෙකු කියලා අනුක්තවති යන්න බැහ ඇත්තමෙක් සාහිත්‍ය හදාරති වෙන්න ඕනෙහෙන විසිහතරට එක්ක. මසි පහසනාර ඕ මේ තොරතුරු කවුරු නොදනිති නිවැරදි. බොහෝ දෙනෙකු වෙන්න බෑවැරදි බොහෝ දෙනෙක් එහි වෙසති වෙඩෝනි සමහරෙක් ඊට අධිමදික ලෝය වෙඩෝනේ, අයෙක් සුරාමතින් නටති වෙන්නූන අනිදා අ එෙක් වුුණේ තියෙන්නේ නිසා වැරදි. විසිහය ඕ කිසිවෙෙක් සභාගැබෙන් නැකට කිසිබෙක් නතේ බහවචන එතකට ආකැති බහවචන වෙන්න ඕනේ. සමහරෙක් දුම් නොබොති වෙන්න ඕනේ. සමහරු පන්දුවට වේගයෙන් පහට දෙති වෙඩ ෝනේ. කිසිවෙෙක් ඊට විරුද්ධ නොවූහ වෙන්න ඕන මෙතන නොවීය කියරනතිය එහෙම බෑ නොවූහ බහවච්චන වෙන්නඕනේ. විසිහත ඕ කාබරෙක් මෙෙහිසුවසේ සිටිද්ද නිවැරෙදි කවරෙක් නිත්ත භවචන ආක්‍යාතිය සිටිද්ද බහවචන වෙලා තියෙනවා නේද යම එය නොදද නෙති වේඩෝනේ බොහෝ දෙනෙක් ඊට බොහෝ දෙනෙක්කීට කීඩාකරති වෙන්නෝඕනේ අයිකීට බැරෙන් පහර දුන්නේ කියන්න බෑවැරදි දුන්නෝය වෙන්නෝ. පිසි අට. ඕකෙනෙක් එදින වූ සිද්ධිය විස්තර කළහ. තවට අයෙකේ ගමනට සහභාගි වූහ වෙන්නෝන යමෙක් සිදධ සියසින් මස්තර කළහ වෙන්නෝ කිසිවෙකේ කෙරෙහි අවධානීයොමු නොකළහ වෙඩෝ. සිවෙෙක්කු කියලතිබොහන් වැරදි. අනුක්ත එනේ දුක්තව කිසිවෙෙක් කියලා තියෙන්නවා සමහරෙක්කු පපුති අනුක්ත පදයක් විදිහට තමයි තියෙන්ෙන්නේ. තවට සමහරු කියලා අනුක්තව තියන්න බැහැනේ නෙද සමහරකු කියල අනුක්තව තිැනබ සමහරෙක් වේඩ ඕනේ ඇනිද ඕ මේ ගැටලුව විසඳුනාද කෞුද ප්‍රශ්නයහන්නේ කැමෙකෝන් කරමු බලන්න. ඔ ය ලිහි නිද ඕ මෙහිනේ ඕනාහට ඕ ඕ කෞු්ද ප්‍රශ්නයහන්නේ ආයන්සා හෝ පුතේවාට තේරුනාදේක අයි මේ කියල දෙන්නෝ නෙද. හරිි දැම් පුතේ සමහරෙක් වූ දුම් නොබොයි කියලන දෙයන්නේ නේද. අපිට කත්රූ අනුක්තසරු උපේෙන් තියන්න බැහ. නේද මේක වැරැද්දම කක්ද ලමයි මෙතන තියනෑ කියන්න බලන්න අනිත්තයි. අදම එතන තියෙන වැරැද්ද එතන අනුක්ත සරූපයෙන් තියෙන්නේ නේ දෙතකට මේක සමහරෙක් වන්න්ඩෝ ඕන එතකට සමහරෙක් උනත් වැඩදීනී සමහරක්යන් කවුද්ද නිත්‍ය බහ වචන පදයා. එනන් එතකට ආක්ක්‍යාතය මොකද වන්න ඕ නොබෝති වෙන්ඩෝන. නේද දැන් පැහැදීනීදයන්සා හ ඊළඟට පිරිිතුර කියන්න බලන්න සනාර? ඒ අය ගම්මට ඇති නිවරදී නේද එක් කෙනෙක් ක්‍රීඩා කටති දැන් කෙනෙක් ්‍රීඩා කරති කියලා කියන්න පුළුවන් ඒක නිවැරදී මෙිතන කියන්න පුති එක් කෙනෙක් එතකට එක් කෙනෙක් කිවහම දිල්කි පුතේ පැහැදිලිවමක් ඒ කාර්තයක් ජනනය වෙනනේ දීකවච්චන අදහසක් නෙක් කෙනෙක් යෝහම දෙන්න ඉහින්ම් දිල්කයේ ක්‍රීඩා කරති කියන්න පුළුවන්ද බෑනේ ද දිල්කය නම් මොකක් දෙන්න උනදිල්කි ක්‍රීඩා මෙතෙන්ට? දෙක් කනෙක් ප්‍රීඩා කරයි වඩෝනේ. තකටක් අයක් කඩායමින් නිවත් වෙයි වඩෝන. කවරහ පාඩම් කළේද වැරදී කවරහ පාඩම් කළෙහුද වෙන්නෝ නහනන් නිවරදිී ඒ අය ගමට ඇති . තිහ. කෙනෙක් වේගෙන් ද වෛක පුද්කලයා ඉන්න තකොට හෙන ආක්‍යාතියක වච්චන. කෙනෙක් නෙවෙේ එක් කෙනෙක්. එක් කෙනෙක් වේගෙන් දුවයි නිෙවැරදි. තකොට සමහරෙක් වු වෙඩ බෑ මෙතැන සමහරෙක් වෙඩෝනී පන්තියෙක් අයෙක් චිත්‍රන්ධීති කියන්න බෑයාදී වේඩෝනේ ඇතමෙක් පිටරට රැකයා කරයි වෙන්න බෑ වැරදිී කරති වෙ ෝනේ හනි සනාරග හතින් හතම හරි නේද ගොඩක් හොඳය හරි. විසි හතරට එක විසි පහට හතර විසි හයට දෙක විසි හතට තුන විසි අටට එක විසි නවයට හතර තිහට එක හරිකෝ බලන්න හතෙන් හතම හලියය දොස්සන හොඳයි හත හයක් හරියි ඒ අයත් හොඳයේ කොබලන හතෙන් පහක් හරියයි. හරිපුතේ අපි ඊළඟ ටික කර මොහෙනම් ඊළඟට තිස්සකේ ඉඳම් හතලහ දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. පහත වාක්‍යවල ස්තැම් පුරවන්න තියනෙ දෙස්සකේන්නන් තිස් පහ දක්වා. ඊළඟට තියන්නේෙ පහත ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුටු තෝරා යටින් නිරක්කඳන්න. ඕ චමත්කා අපි මේ වෙන කොට කරන්නේ අකූර අංක හාය ප්‍රශ්න පත්තරේ එක පළවෙනි පත්‍රේ තමයි කරමින් ඉන්නේ පොතා දැන්නම් සම්බන්ධ වුණේ හයවැනි පත්‍රේ දෙවැනි කොටසහිඳම් සම්බන්ධවෙමු මේ ටික හිෙනම් අහගනි ඉන්න සාකච්ඡා කරනකොට. ගෙදරදි පළවෙනි පත්‍රය කරන්න. මේ ටික සාකච්ඡා කලීවරුුණ හම හතළිහිෙන් කියද කියලා රතු පැනෙන්දාන්න මඟහනකොට ලක්නු කියන්න ඕනේ. හරිදැංහෙනම් ඇතිපුතේ වෙලාව අපිහෙනන්දැන් සාකච්ඡා කරමු සෙල්ලාම පළවෙනි එකගන්න තිස් එක මෑනියෝ නිරතුරුව දරුවන් පෝෂණය කරති එන්නෝන. තෙරුන් වහන්සේ පාගමනින් පිළුසිගා වැඩියහ. ළමා පෙළ මුහුදු වෙරලට ළඟා වූහ ළමා පෙළ සමෝහාටත වාචීතකොට අක ඇත බහෝ වචනන වූහ. කරති මෑනියෝ නිරතුරු දරුවන් පෝෂණය කරති තෙරුන්වහන්සේ පාගාමනින් පිඩුසිගා. තෙරුණන් වහන්සේ පාගාමිනින් පිළුසිංගා වැඩියහ ළමා පෙළ මුහුදු වෙරලට ළඟා වෝහ තරු කැල. මෙතන සමෝහාර්ථවාචී පදයක් වුණත්පුතේ අප්‍රාණවාචී පදයකටේදි ලතිනිෙන තරු කැල සඳ වටකර අහසේ බබලයි. තෙරණියන් දෑ ගිලනුන්ටුුවටන් කරන දෑය. ඇනිද කරති වැඩියහ වූහ බබලයි කරන දෑය. පහත ප්‍රශ්නවලට ගැනපෙන පිළිතුර තෝරා යටිින් නිඩක්. අඳන්න කියනවා පරමිත භාෂාවක් නොවන්නේ මින් කුමක් දහනව දැ රැකියාව එෙමනැත්තමි වෘඩතිය හා බැඳුණු අදාළ අවස්ථාවට සීමාවෙන ව්‍යවහාර අපි පරමිත ව්‍ය පරමිත භාෂාවට අයිති වෙන කියෙනවන්නේ ද පත්තල් භාෂාව කමත් භාෂාව දීවර භාෂාව තකොටේ උඩතිය හා බැඳුණු අදාළ අවස්ථාවට තමයි සීමා වෙන්නේ. එහෙනම් පුතේ පරමිත භාෂාවක් නොවන්නේ දෙක දෙමල භාෂාව. ඇත්ත පටිසර ගැමියන් රලබදී මුහුද අත්දර ප්‍රදේශ හඳුන්වන්නේ හෝගාන පොකුුණ නමින්. තිස් සත්තට එක්කනේද. ඇත්ත පිටිසර ගැමියන් රලබිදී හැපෙන මුහදු අත්දර ප්‍රදේශය හඳුන්වන්නේ හෝගාන පොකුල නමින්. නල මාලි මුහද කියන්නේ සුලම් ප්‍රභවේ වන නිසාමගරන අලමානි මුහුද කියවා කිරි හුද කියන සුදුපාට මේ දවල පැහැමස්සුන් ඇති මුහුද කිරිමු හුද කියනවා කළුමු හුද කියන කළුපාට බලයන් සහිත මේ මාලුන් ගැවිසෙන මුහුද කළුමු හොද කියලා කියනවා. නේද තිස්නට කුමාටතුන්ග මොනිදසයන්ගේ කවිත්වයට සම්බන්ධාගන නිදර්ශනය ලෙස සැලකන්නේ.තර මේ විරිත්වැැකී ක විශේක්ෂාව කියන පොත් දෙකම පුතේ අලංකාර හදාදන්න තමයි මෙතුම ලියන්නේ. ක්‍රියා විවරණය ලියන්න අදටත් මේ ව්‍යාකරන හදාරණ ව්‍ය අයට නේ ද ව්‍යාකරන සම්බන්ධයෙන් අත්පොතක් විදිහයට මේ ක්‍රියා විවරණය පොතාපිට සඳහන් කරන්න පුළුව එහෙනම් කවීත්‍යය සම්බන්ධ අගනා නිදර්ශනයක් ලෙස සැලකිනට පිය සමර. පොුවත්පත් සිරස්තල වර්තමාන කාලය ආඛ්‍යාතයෙන් තැබීම ආරම්භ කෙරුණුේ ලක්මිණ පහනිනිි. සිංහල භාෂා දිනය ලස්ස නම්කරන ඇත්තේ සෑම්වස්රකම කවද්ද. මාරුතු දෙවිනිද මාටුතු දෙක්ක තමයි සිංහල භාෂා දිනය මාටුතු දෙක හරි. හතලිහිෙන් කියද කියලා බලන්න.